රිලැක්ස් කරන්න බඩි එක. මම මේක මේ සාමාන්‍ය මේක මම පටන් ගත්තේ මේ පංච උපාදාන ස්කන්ධය මේ මොනවාද මිනී කරන එක මේක මට උනේ නකල්ස් කඳු වැටිය පින්වතුනි. එදා මැරෙන්නම් වගේ කියන්නේ ඒ වගේ එකක් තමයි ඒක ඉතින් හැබැයි එච්චර අර වගේ දපාල නෙමෙයි මේ මාව කස ගහලා වගේ වෙච්ච සිදුවීමකින් පස්සේ තමයි ඒක පීටුණා මට. ඒ කියන්නේ කුඩල්ල ඔක්කොම කාලා මෞසා කියලා කොළ වගේක් තියෙනවා ඒ ඔක්කොම මෙහෙම ඇඟේ තැරවිලා මිනිස්සෙක් අතරට මට එන්න වෙයිද කියලා හිතුන්නේ. ඒ කියන්නේ නකස් වල දානවා කමාන්ඩෝස්ලා සාමාන්‍යයෙන් මේ මේගොල්ලන්ට අර මොනවාද ඒ කියන්නේ මොකද ඒ කියන්නේ තියෙනවා ඒගොල්ලන්ගේ ට්‍රේනින් කෝසස්. ඒක මම ලග්ගල පැත්තෙන් ඔහම දැන් ඔය අම්පාර පැත්තෙන් ඔහම වැඩම කළා. එහෙම කෙටි පාරක් කියලා කෙටි පාරක් නෑ එතන කැලේ කෙටියෙන් යන්න කියලා තමයි නුවරට මේ නකල්ස් එස්ටේට් එකට වැටෙන්න කියලා මේ පල්ලේගම් පැත්තෙන්. එහෙම මම වැඩිය වෙලාවකදී තමයි මේ ඔක්කොම උදුර වුණේ. එතකොට මට එදා පීට වෙච්ච දෙයක් තියෙනවා. මට මේ වැටුණත් එක මෙහෙ වැදිලා කොම්පස් නෑ මොනවත් නෑ. හැබැයි දෙවිදේවතාවුන් වහන්සේලා පීට වෙච්ච හැටි ඒවා දිගයි කියන්න ගියොතින් ඒවා පස්සේ දවසක් ගෙන් ලැබෙවි. එල්ටිටියස් ගියාමත් ඒවා වුණා. ඉතින් ඒක පේනවා දෙවිදේවතාවුන් වහන්සේලා පස්සෙන් එනවා. තමන් තනියම යන්නේ ප්‍රතිපත්ති පුරනකොට තමන්ට ලොකු ආමිකක් එනවා. තමගේ කර්ම විපාක තිබ්බොත් ඇරෙන්න විතරයි ඒගොල්ලන්ටත් කාටවත් මොනවත් කරන්න බෑ. ඒ වෙලාවෙත් කරපු ප්‍රැක්ටිස් එකක් තිබ්බ. ඒ වෙලාවේ මම මාව පකිස්පෙට්ටි එක වගේ මැස්සක ඒ කැලේ ඉන්න හොරු වගේ කට්ටියක් තමයි උපස්ථාන කරේ පින්වතුනි. ඒගොල්ලන් හම්බුනේ නැත අද මං අදත් දැන් මේ ගමනේ වෙන්නෙත් නෑ. ආයි බැරි වෙනවා මට කෑම නෑ දාන්නේ නෑ හුමම මෙහෙම ඉඳලා යන්න තිබ්බා. ඉතින් එදා ඒගොල්ලන් හම්බෙලා එහෙම ඉන්නකොට මන්ට මෙහෙම මං අදිෂ්ඨානේ අත්හැරියා. එතකල් මං ගණන් ගත්තේ නෑ මේ තිබ්බ මේ තුවාල වෙච්ච ඒවා. ඒ කියන්නේ කුඩල්ල මේ පුකුරු පුකුරු වලින් අයින් කළා මේ වෙලා තිබ්බ වන වෙලා. මේ ඇඟේ මේ මොනවාද මෞසකොල කියලා තියෙනවා ඒවා කස ගැහුවා වගේ. ඒවත් මම දන්නේ ඒවා තැරවි තැරවි එනකොට කටු වෙනවා වගේ. බලනකොට අර ඒ බූව මේ ඇඟේ වැදිලා වැදිලා කොහොමරි මාවේ පකිස් එයාව හම්බුණා. මම මේ අදිෂ්ඨානේ අත්හැරියා ඒ වෙලාවේ. ඒත් මට අර මාවේ පකිස් පෙට්ටියක් නෙමෙයි මොකක්ද ඒ වගේ මැස්සක මම එහෙම ඇලවුණා. ඇලවිලා එහෙම ඉන්නකොට මම බැලුවා හිත හදාගන්න. හිත හදාගන්න බලනකොට ඒ වඩපු සමාධි වලින් ඒවා එකක්වත් කරගන්න බැරි වුණා. මොකද මේ ඔළුව හරිය විශේෂම කැපිලා රිදෙනවා රිදෙනවා. ඉතින් ඔළුව පැත්ත මෙහෙම වෙනකොට අමාරුයි භාවනාවක් කරන්න. පස්සේ ගුරු ස්වාමීන් වහන්සේ මතක් වුණා. ඒ සූත්‍ර බුද්ධ වචනේ ශ්‍රී මුඛෙන් කියපු ඒ වදන් කොහොමද කමඨාන් කරන ඇටි සීපත් වුණා. ඒ තමන්ගේ නෙමේ අනත්ත් ස්වභාවයේ යුත්තේ අනත්ත් ලක්ෂණ සූත්‍රය අරන් තමයි මම පොඩ පොඩ රූපම් වික්කවේ වේදනා චුට්ටක් එක ෆේස් කළා. ඒ වේදනාව බලන්න යනකොට මට ඒ වේදනාව අඩු වෙන්න පටන් ගත්තා. ඒක අඩු දිගටම කරගෙන යනකොට හොඳටම නැති වුණා. එදා ඉඳන් මගේ හැමදාම කවදා හරි කොයි හරි තැනක මම සැතපීලා නැගිට වෙලාවෙදී ඇඳෙන් බැහැර වෙන්න ඇඳේ මිතකන මම මේක කරන එකක් තියෙනවා. ඊට පස්සේ ඒව තමයි දැන් ඔය අපවත් වෙන්න වගේ ආමර පුරුද්දට ඒකෙන් තමයි පුරුදු වෙනවා. ඒක බලන්න වේදනාව ෆේස් කළ බලාගෙන ඉන්න මගේද කියලා සෝදිසි කර කර ඉන්න මගේ නෙමෙයි කියන සංඥාව එනකල්. ඉතින් ඒක අපි චුට්ටක් දැන් කරනවා. මේ ඉතින් මතක තියාගන්න ස්වාමීන් වහන්සේ දවස එනකක් මෙහෙම හිටියේ නැහැ. කැලේ හිටි අර හොරු කියන්නේ නිකන් ඉලීගලි අර කාඩමන් මේ වගා කරපු මිනිස්සුයි. ඒ මිනිස්සුයි එතන හිටියේ නැහැ. මාව තනි කළා. හැබැයි මට උපස්ථාන කරා. මේවා ඔක්කොම හොදලා මේවා කළා. කොපිනක් කරගත්තා. ඉතින් තමන්ට මේක දුකේදී සැනසීමක් දෙන ධර්මයක් නම් පින්වතුනි ඊට වඩා සැපක් මේ ලෝකේ තියනවද? තමන්ට ඔක්කොම විනාශ වෙලා කියලා ලෝකේ දකින්නකොට මිනිසු නිග්‍රහ කළා මේවා කළා ඒ වෙලාවේ ඒක මේක පාවිච්චි කළා තමන්ට සනීපයක් ගන්න පුළුවන් නම් කොච්චර ආශිර්වාදයක්ද? ඉතින් එහෙම ගුණයක් මේ ධර්මයේ තියෙනවා. ඒක දැන් මාස්ටර් කරොත් දැන් තියෙන ප්‍රශ්න තමන්ට නැති වෙන්න ඕනේ. ඒක පොඩි දෙයක් ලොකුවට නෙමෙයි. දැන් මේ ශරීරය මගේ කියලා හිතන එක ඒ ඇති වෙන සිතුවිල්ල මගේ කියලා හිතන එක තමන් ටක් ගාලා මතක් කරොත් මගේ නෙමෙයි මට අයිතිද මට නම් ඇයි රිදිල්ලක් දෙන්නේ මට කියලා ඒක චුට්ටක් නිර්භීතව බැලුවොතින් ඒකෙන් දුවන් යන්නේ නැතුව කොයි හරිද රිදෙන්නේ කොයි හරිද ඒක දැනෙන්නේ කොයි ඔළුවේ කොයි හරියටද ඒ වදේ දෙන්නේ කියලා පොඩ්ඩක් ඒක ෆේස් කරොතින් තමන්ට පේයි එක ලකෝ වෙනසක් කරනවා. තමන්ට ඔය දන්නේම නැහැ ප්‍රශ්නේ නැති වෙන එකක් වෙන්න පුළුවන්.